ඇත්තටම බුදුදහමට අනුව අපි අපේ හිත් පාලනය කරගත යුතු වන්නේම අපේ හිත් ඇවිස්සෙන වෙලාවෙදී. හිත් ඇවිස්සෙන්නේ නැති වෙලාවක පාලනය කරන්න දෙයක් නැහැ. හිත පාලනය කරගන්න ඕනම ඇවිස්සෙන වෙලාවෙ. ඒක තමයි බුදුදහමේ ඉගැන්වීම. ડોક્ટર මනෝජ් ඉන්නයිදී සයිකොලොජිස් කෙනෙක්. මනෝවෛද්‍යවරයෙක්. මං හිතනවා බටහිර මනෝවිද්‍යාවෙත් හිත ඉතාම හොඳ සිතුවිලි වලින් තියෙන වෙලාවට වඩා සිහිනුවණින් කල්පනාවෙන් සිටිය යුතුයි කියලා යෝජනා කරන්නේ සිතේ කැළඹිලි තත්වයන් ව්‍යාකූල තත්වයන් නැත්නම් මනෝ ව්‍යාධි බලගත වෙන වෙලාවෙදී තමයි අපි පුළුවන් තරම් ඒවා එක්ක සිහිනුවණින් වැඩ කරන්න ඕනෑ කියලා යෝජනා කරන්නේ. මා ඔබට මෙත් සිතින් සිහිපත් කරනවා මේ කාලේ අපේ වැඩිම බලගතුම සිතුවිල්ල මම හිතන්නේ තරහ වේ. ද්වේෂය වැඩි වෙන ප්‍රධාන හේතුවක් තමයි ඕනවට වඩා ආදරය කිරීම. ඕනවට වඩා ආදරය කරාම ඕනවට වඩා බැඳුනම පුංචි වෙනස්කමටත් වෛර කරන ප්‍රමාණය මහා වෙනස්කම් වලට මහා පරිමාණයෙන් වෛර කරන ප්‍රමාණය වැඩි. බැඳීමේ තරමටම දුකයි තරහයි වර්ධනය වෙනවා. මා හිතන්නේ අපේ මනස මේක තේරුම් ගන්න තත්ත්වෙට අපි කොහොම හරි පුහුණු කරන්න ඕන. අපේ දුක තියෙන්නේ අපේ බැඳීම් ඇතුළේ කියලා. අපේ දුක වැඩිපුරම තියෙන්නේ අපේ ඇලීම් ඇතුළේ. ඒකයි ගැටීම වැඩි. දරුවෙක් එක්ක වුණත් එහෙම නෙමෙයි. අම්මලට ගොඩාක් දරුවොත් එක්ක බැඳීම වැඩි. ඉතින් නිතර ඉන්නේ යක්ෂණියෝ වගේ දේ. අම්මා දැඩී ලෙස ඇලිලා දරුවට බැඳිලා සෙනෙහසින් ගැට ගැහිලා එයාගේ චූටි වෙනසක් වෙන එක සිද්ධ වෙන එක දකින්න කැමතිද? කැමති නැහැ. එහෙම චූටි වෙනසක් හරි වෙනවා දකිනකොට රිදෙන්න ගන්නවා හිත. පපුවක කියන්න ගන්නවා රිදෙන්න ගන්නවා. ඉතින් ඒක පිට වෙන්නේ කොමක් විදියට? තරහ විදියට. සමහර අම්මලා මම දන්නවා ළමයින්ට අල්ලන් ගහලා ඊට පස්සේ ඉතුරු කොටසට අඬනවානේ. ගහලා ඉවර වෙලා ඉතුරු කොටසට අඬනවා. ඒ මොකද? ඒ තමයි ඒ බැඳීම ඇතුලේ හොයනවා ළමයින්ගේ අසීමිත යහපත් බව. කීකරුකම නොවෙනස් වෙන සුළු බව. හැබැයි ඒ දෙය වෙනවා පේනකොට ගහලා බේර ගන්න බලනවා, අඬලා වැළපිල බේර ගන්න බලනවා. මම ඔබට යෝජනා කරන්නේ ඔබේ දුකේ හේතුව, ඔබේ තරහේ හේතුව ඔබේ ඇතුළෙම තියෙන එකක් ලෙස හඳුන ගන්න කියලා. ඔබේ තරහ, ඔබේ දුක, ඔබේ වේදනාවේ හේතුව ඔබේ ඇතුළෙම තියෙන දෙයක් ලෙස දකින්න. ඒක තමයි බුදුදහමේ ගැළපෙන්නේ. බාහිර අයගේ වෙනස්කම්, බාහිර අයගේ හැසිරීම,
වේදනා තරහව අසහනය එන්නේ නැහැ අපේ මනස අපි වටිනාකම් දීලා තියෙන යම් ප්‍රමාණයකටද ඒ තරමටම විඳවන එක වැඩි වෙනවා ඉතින් මම ඔබට යෝජනා කරනවා ඔබේ ඇතුලේ තියෙන දුකේ හේතුව අඳුනගන්න කියලා තරහේ හේතුව අඳුනගන්න කියලා मानसिक वहल කාට හරි මානසිකව වහල් වෙච්ච ගමන් අපි ආනිසා දුක් විඳිනවා ඒකයි සරලව කියන්නේ